රටගහව බෝම්බෙත් එක්ක තමයි ක්‍රමක්‍රමයෙන් මේ යුද්ධය පැත්තට මේක හැරුණේ හතරවෙනි ඉලාම යුද්ධය. මාස 3ක් ඉස්පිරිතාලේ හිටියා. ඉස්පිරිතාලෙන් හරියටම එළියට එන දවස තමයි මාවිල්ලාරුව ඇහුවේ. ඒතර ආපු ගාම යුද්ධෙට අවතීර්ණ. ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒ යුද්ධය පටන් ගත්ත එයා හරියට මට මං හිතන්නේ පටන් ගන්න තියුණ හොඳම තැනින් මාවිල්ලාරුවේ. ඉතින් අපි ඉවසීමෙන් එයා පටන් ගත්ත තැනින් පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ මම මඩකලපුරට කන් ඇවිල්ලා වාකරෙන් පල්ලෙහාට එල්ල මඩකලපුවේ බටහිර පැත්ත සුද්ධ කළා. ඒ පාර නැගෙනහිර ඉඳලා බස්නාහිර පැත්තට ගියා තොප්පිගල සුද්ධ කරන්න. ඉතින් ඒක පටන් ගත්ත තැන එයා අපට දුන්න ආරම්භය මම හිතන්නේ අපට තිබුණ හොඳම තැන තමයි පටන් ගන්න. මේක හරියටම බලාපොරොත්තු විදිහට වැඩ කරා. ඒ අතරේ මන්රාස ගුලම් පැත්ත ආබරගේ පල්ලෙහාම සුද්ධ කරා. තිරිකුණාමලේ උතුර පේරාවුරු කුමුරුපිටි කියන පැත්තේ අතරම සුද්ධ කරා. තොප්පිගල පැත්තේම සටන් යන අතර ඒ ඔක්කොම අපි කරගෙන ගියා. අපේ සැලැස්මේදී අවුරුද්දක් කියන්නේ මම හිතන්නේ අනිත් පැති දුර්වල නොකර කරපු හින්දා ආදි කාලේ කරන්නේ නැගෙනහිර සටන් කරොත් උතුර අතාරන. උතුරේ ක්‍රියාන්විතයකට ගියොත් නැගෙනහිරයි යරවා මේවා ඔක්කොම අතාරන. යරවත් අල්ලගෙන ඉඳගෙන කොයි එකම පසුබෑමක්වත් නැතුව හමුදාවේ එකම අවස්ථාව මට ත්‍රස්තවාදීන් ඇවිල්ලා ගහලා මගේ ඇයට හානි කරේ. අර යාලා හිටපු සෝජස් ලහත් දෙනාට ඇටැක් කර එක විතරයි. අනිත් හැමලෙම අපි තමයි පහර දුන්නේ. පටන් ගන්නකොට අපිට බලසේන තිබුණේ නැහැ. මම යාපනයෙන් එහෙම යාපනයේ තිබුණ කට්ටිය මෙහෙට අදිනවා සටන් කරනවා ආපහු එහෙට අරිනවා. ඒ වගේ මට තියුණ ප්‍රධාන ප්‍රශ්න තමයි මේ අතරේ අනිත් පැතිවලත් ප්‍රහාර આવොත් කොහොමද මුණ දෙන්නේ කියලා. මේ පැතිත් බේරගෙන ඉඳගෙන නැගෙනහිර සටන ගෙනියන එක තමයි මට තියුණ ලොකුම ප්‍රශ්න. ඒක හින්දා මම නැගෙනහිර සටනේදී පුළුවන් තරම් උත්සාහ කරා අපේ කැෂුවලිටි පුළුවන් තරම් අඩු කරගෙන මේ ටිකක් කල් ගියත් ඉවසීමෙන් වැඩ කරන්න. නැගෙනහිර මුදා ගැනීමේ ඔහුගේ සැලසුම් තුළ උතුර නිදහස් කර ගැනීමේ සැලසුම්ද ඇතුළත් වුණා. මේ පාර අපි සැලැස්මක් ඇතුව කරා. සාමූහික සැලැස්මක් ඇතුව ඒ සැලැස්ම අනුව තමයි නැගෙනහිර ක්ලියර් කරන්න පටන් ගත්තේ. එතකොට මම බලාපොරොත්තු වෙන විදියටම අවුරුද්දකදී හරියට ඒක මට කරන්න පුළුවන් වුණා. මාත් එක්ක ඉඳපු නිලධාරීන් සබළු ඔක්කොම දන්නවා. ඒ සැලැස්ම යුද සැලැස්ම මම කොච්චර දුරට ඒව මම සැලැස්ම කරාද? ඒව ක්‍රියාවට නංවන ප්‍රමාණය මම කොච්චර නිරීක්ෂණය කරාද? ඒගොල්ලන්ට කොච්චර උපදෙස් දුන්නාද? හැම සබළම දන්නවා මගෙන් කොච්චර කැපවීමක් ඇතුව ඒ වැඩේ කරුණාද කියලා. ඉතින් නැගෙනහිර අවුරුද්දකින් ක්ලියර් කරන අතරෙත් නැගෙනහිර අපි ඉවර කරේ අල්ලලා අගෝස්තු මාසේ 2007. ඒ යන අතරේ මම ප්‍රසිද්ධිය නොදුන්නට සේනාංකයක් 2007 මාර්තු මාසේ වවුනියාවෙන් එළියට ඇරියා. නැගෙනහිර සටනටත් අපට සබළ අඩුපාඩුකම් තිබුණත් ඒක අමාරුවෙන් කර කර මම මේ පැත්තට සේනාංකයක් දාලා යුද පෙරමුණක් කරලා උතුරෙත් අපි සටන පටන් ගත්ත 2007 මාර්තු. උතුර නිදහස් කර ගැනීමේ මහා මෙහෙයුමට පෙර වසර 2008 සැප්තැම්බර් 12 වෙනිදා මන්නාරමට ගිය මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා සුකී හමුදා නිලධාරි නැමතුවා. ශ්‍රී ලංකාව you are known for be very good in procurement in the past. ශ්‍රී ලංකාවේ අපි අවි මිලදී ගැනීම වලට ප්‍රසිද්ධ රටක්. මේ මිලදී ගැනීම වලින් කෝටිපතියන් ප්‍රකෝටිපතියන් බිහි වෙලා. හැබැයි මගේ නායකත්වය යටතේ දූෂණ වංචා තියෙන්න බෑ. මම දන්නවා පෞල් වල අඟහිගකම් තියෙනවා. වෙනත් කරදර තියෙනවා.
එවුනාට අපි 90% දූෂණ වංචා නතර කරලයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. යුද හමුදාව ඇතුලේ බරපතල ප්‍රමාද වීමුත් තිබුණා. ලංකා ඉතිහාසයේ කවරදාක්වත් මේ තරම් අවි ආයුධ මිලදී ගත්තේ නැහැ. මේ කිසිම මිලදී ගැනීමකින් සතේකවත් කොමිස් එකක් මම ගත්තේ නැහැ. සතයක්වත් මගේ සාක්කුවට දාගත්තේත් නැහැ. ඒ වගේම අනික් අයගේ පොකට් වලට වැටෙන්නත් මම ඉඩ දුන්නේ නැහැ. හැබැයි මට ඉහලින් වෙන දේවල් පාලනය කරන්න මට බැහැ. ආරංචි තියෙනවා හැම උණ්ඩයකින්ම හැම මෝටාරයකින්ම කොමිස් ගහනවා කියලා. හැම දෙයක්ම නතර කරන්න මට බැහැ. රටේ කිසිම දෙපාර්තමේන්තුවකට වඩා අපි ආණ්ඩුවේ මුදල් වියදම් කළා. මේ මිලදී ගැනීම වලින් මගේ ජීවන තත්ත්වය පොඩ්ඩක්වත් වෙනස්ුනේ නැහැ. මගේ පවුලේ ජීවන තත්ත්වය වෙනස්ුනේත් නැහැ. මගේ ගෙදරට කෑලි එකතුනේත් නැහැ. මම තාමත් ඉන්නේ කර්නල් කෙනෙක් කාලේ හදාගත්ත කාමර තුනේ ගෙදර. අනාගතෙත් එහෙම වෙන්න මං වගවලා ගන්නවා. හමුදාව ඇතුලේ මේ වෙච්ච වෙනස මගෙන් පස්සෙත් පවතී කියලා මම විශ්වාස කරනවා. අනුරාධපුරෙන් පොළොන්නරුවෙන් එහා පැත්තේ කඳුරුවල යුද හමුදාව නොයෙකුත් කඳුරුවලට බෙදලා ඉන්නේ. ඔවුන් අපේ උත්සාහයන් කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. අපි දැන් සහතික කරගන්න ඕනේ අපිට තියෙන්නේ එක කඳුරයි. ඒ හමුදා කඳුර විතරයි. මින් ඉදිරියට අපේ හමුදාව වැඩ කරන්නේ නියම වෘත්තීය හමුදාවක් විදිහටයි. අතීතේ කරපු විදිහට නෙමෙයි. ඒ කාලේ අපි ලොකු ලොකු දේවල් ගැන කතා කරා. අපි කවදාක්වත් අපේ දුර්වලකම් පිළිගත්තේ නැහැ. අතීතේදී අපි කවදාවත් නිල වශයෙන් පරාදුනේ නැහැ. ඒ වුණාට අපි හැම යුද්ධකින්ම පරදුණා. අපිට මුලතිව් කඳුරක් නැති වුණා. ජයසිකුරු මෙහෙයුම පරදුණා. අලිමංකඩ නැති වුණා.